හිත්වල තියෙන අහිංසක බලාපොරොත්තු මල් පල ගැන්වෙන වාසනාවන්ත දවසක් වෙන්න කියලා ආදරණීය ඔයාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. මං ආසම හැමදාම තියෙන අඩියක් අඩියක් ගානෙම ලස්සනට ජීවිතේ ගත කරන්න. ඉතින් ඒ වගේ ගත කරපු තවත් එක දවසක් තමයි අද මම ඔයාලත් එක්ක මේ බෙදා ගන්න හදන්නේ. හස්බන්ගේ ළඟම යාළුවෙකගේ ගෙදරක අද උදේ කිරි දානයක් තිබුණා. හස්බන්ට උදව් වෙන්න ගිහින් පාන්දර තමයි ගෙදර ආවේ. අපිට කිරියක් ගොඩක් හම්බෙලා තිබුණා. ඉතින් කිරිය කෑලි වැඩි නිසා මම ඒකෙන් ටිකක් ඉස්සරහා ගෙදර නංගිට අරන් ගියා. මේ රූම් එකේ තිබුණනේ ලොකු තොටිල්ලක් බබාලා දෙන්න නිදාගත්ත. ඕක අපි දැන් ගොඩාක් දවස් අයින් කරලා මොකද බබාලා දෙන්නට තනියම නිදා ගන්න හුරු කරවන්න ඕන නිසා. ඉතින් ස්ටෑන්ඩ් එක අපරාද නිසා හස්බන්ඩ් එකට පොංචි උන්චිල්ලාවක් හදලා දුන්න බබාලා දෙන්නට. අත ඉරිදා දවසක් නිසා ටිකක් වැඩ වැඩි දවසක්. මොකද ගෙදර හැමෝම ඉන්නවනේ. හැමෝම කිව්වේ ඉතින් හස්බන්ඩ්ගේ ධෝනි. උදේවරුව තමයි ටිකක් වැඩිපුරමම කාර්යබහුල වෙන්නේ. අද උදේට පාන් කන්න තමයි හදන්නේ. ඊයේ රෑ මම හස්බන්ඩ්ට කිව්වා රෝස් පාන් අරගෙන එන්න කියලා. ඒ වුණාට එයා අරන් ඇවිල්ලා තුනේ දරපෝරණ පාන් ගෙඩියක්. ඔන්න මේ මොකද්ද කියලා නම් මම මේ වීඩියෝ එකේදී වැඩි පැහැදිලි කරන්නේ නැහැ. මොකද මේකට කලින් පොයේ දවසේ මම කරපු බ්ලොග් එක තාම ගෙනාවේ නැහැ. ඒක මම ටිකක් පස්සට දැම්මා මේ ඉරිදා බ්ලොග් එක ගේන්න ඕන නිසා. මං ඒ බිව්වේ උදේ පාන්දර දැන් මං ගන්නවා චියා සීඩ්ස් වතුර එක. වෙනදා මම කසකසායට නිබිව්වේ. හැබැයි දැන් මම ළඟකදී ඉඳලා චියා සීඩ්ස් පැකට් එකක් ගෙන්න ගත්තා ඔන්ලයින් ඕඩර් කරලා. ඒකෙන් පොඩි ප්‍රමාණයක් දාලා වතුර විදුරක් වොන්න පුරදලා තිනව. මොකද කසකසායට වලට වඩා ගොඩාක් ගුණයිලු චියා සීඩ්ස්. ඉතින් මං ගොඩාක් විස්තර හොයලා හොයලා තමයි චියා සීඩ්ස් අරගත්තේ. මාසෙටම පරිප්පු ගේන නිසා මං සතියේට දවස් දෙකක් විතර මේ විදිහට අවුවේ දාලා අරගන්නවා. එතකොට ගොල්ල ප්‍රශ්න එන්නේ නෑනේ. මේ ඔයාලා දකින්නේ කඩල මං මාසෙකට කලින් ගෙනාපු කඩල වගේ ආ. දැන් චුට්ටයි තියෙන්නේ. මං එදා කඩල මේ වගේ පාචනයකට දාගත්තේ ලුණු කැටත් එක්ක. තව වේලිච්ච මිරිස් කරල් කීපයකුත් දාගත්තා. කඩලයි මුං ඇටයි මොනවත්ම වෙලා තිබුණේ නැහැ. මම සැරින් සැරේට මේ බබාලට එහෙම තම්බලත් දුන්නා. ගොල්ලු ප්‍රශ්නත් නැහැ. කිසිම දෙයක් වෙලත් නැහැ. හැබැයි මං මේවත් අර විදිහටම අවුවේ දාලා අරගත්ත සතියකට දවසක් වගේ. ඉතින් දැන් ෆ්‍රිජ් එකේ දාන්න ඕනත් නැහැ. වෙනද නම් මං ෆ්‍රිජ් එකේ ගොඩ ගහගෙන තමයි මේවා තියාගෙන හිටියේ. උදේට කන්න කිරිපත් කිරිය දෙකම තිබුණත් ඊරෑගෙන අපු පාන්ගෙඩිය අපරාදනේ. ඉතින් මං දවල්ටත් එක්කම පරිප්පු හදාගත්තා. උදේට පානුයි පරිප්පුයි තව පොල් සම්බලකුත් මං හදාගන්නවා. පරිප්පුව ටිකක් තෙල් දාගන්න හදන්නේ මොකද දවල්ටත් කන නිසා. ඉතින් ඊට කලින් මං බබාලට වෙනම පරිප්පු අරන් තියාගත්තා. මොකද මං දැන් තෙල් දානකොට ටිකක් කෑලි මිලිස් වැඩිපුර දානවනේ. එයාලට සැරවෙයි කියලා හිතලා මං වෙනම ටිකක් අරන් තියාගත්තා. අපේ දෝනි හරිම කැමති දරපෝරණු පානුයි කිරි හොදි පරිප්පු ඒ වගේ දේවල් එක කන්න. ඉතින් මං ඔන්නේ යාට දැන් මුලින්ම පාන් පෙත්තක් කපලා දුන කන්න. පරිප්පු නිකන් කිරි දාලා හදලා ගන්නවට වඩා පොඩි තෙම්පරාදුවක් කරලා පරිප්පු උඩින් දාගත්තම ගොඩක් රසයි. මං ආසයි ගෙදර හැමෝම ඉන්න දවසට වැඩ පොට්ටක් වැඩි වෙනකොට. එතකොට කම්මැලි කමක් දැනෙන්නේ නැහෙනේ. එනර්ජි එකේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. සමහර දවස් තියෙනවා ඒ තරම්ම ලොකු වැඩක් නැතිව ඔහේ ඉන්න දවස්. එහෙම දවස්වලට මං මගේ ෆේෂල් එකක් මොකක් හරි දාගන්නවා, නැතිනම් ඔයිල් ට්‍රීට්මන්ට් එකක්, පෙඩිකියුර් එකක්, පොතක් කියවනවා, නැතිනම් ෆිල්ම් එකක් බලනවා. ඒ වගේ පුංචි පුංචි දේවල් ටිකක් කරනවා. මොකද උදේට ධෝනි නර්සරි ගියාම අපේ පුතා නිදා ගන්නවනේ. ඒ පැය දෙක තුනේ මං ඉතින් ওই දේවල් වලට තමයි කාලය වෙන් කරගන්නේ.
අපි කොච්චර කාර්යබහුල වුණත් මොන දේවල් කරත් අපි අපි වෙනුවෙන් දවසේ පුංචි කාලයක් වෙන් කර ගන්න ඕන මං හැමදාම ඔයාලට කියනවනේ බබාලත් එක්ක කොච්චර වැඩ තිබුණත් ඔයාට පුළුවන් ඔයා වෙනුවෙන් දවසේ පුංචි කාලයක් හරි වෙන් කර ගන්න රැකියාවක් කරන කෙනෙකුට උනත් පුළුවන් සති අන්තයේ දවස්වලට මුළු දවසෙම රෙද්ද පෙරවගෙන නිදා ගන්නවට වඩා හොඳ නැත්ද ඔයා ඔයා වෙනුවෙන් කාලය වෙන් කරගත්තොත් මීතලේ තියෙන මගේ මල් පෝච්චි ටික ගොඩාක් ඇතයි දැන්. ඉතින් ඒ ටික ලස්සන කරගන්න තමයි මං අද දවසේ වෙන් කරගත්තේ. මොකද හස්බන්ඩ් ගෙදර ඉන්න නිසා. මෙන්න මේකත් මේ සිමෙන්ති පෝච්චිය. මොකද කොන්ක්‍රීට් පෝච්චියක් නෙමෙයි. මේකත් මම මේ දෙවෙනි පාරට මේ පෝච්චිය ගෙනාවේ මේ අපේ දෝන්ගේ උන්චිල්ලාවේ වැදිනා මේක පෙරලුණා. කෑලි පහකට කැඩුව ගොළු විශ්වාස කරන්න ගන්න ඇති වෙයි. කෑලි පහකට මේ පෝච්චිය කැඩුණා. දෝනිගේ මේ උන්චිලා වදිලා. ඉතින් මේ දෙවෙනි පාරටත් මම අරගෙන ආවා මේ පෝච්චිය. මේකත් ඒ වගේම සිමෙන්ති පෝච්චියක් වෙන්න ඇති. පිටත පෙනුමින් නම් එහෙම පේන්නේ නැහැ. හැබැයි මේක බර නැහැ පෝච්චිය. මේ කොන්ක්‍රීට් පෝච්චි ටිකක් බරයිනේ. මේකත් මේක නම් කොන්ක්‍රීට් පෝච්චිය. අනිත් එක මෙන්න මේ අපේ ගෙදර මේන් පෝච්චි තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. ඔව්. මේවා මේ සිමෙන්ති පෝච්චි. එක දැන් නම් උස්සන්න බෑ මේ බරයින් දැන් මේ පස්පෝර වල තියෙන නිසා. එතකොට මේවා මේ හරි පරිස්සමින් භාවිතා කරන්න ඕන පෙරලුණත් අගාලා කැඩෙනවා. මේ තියෙන පෝච්චි කොන්ක්‍රීට් පෝච්චි. මේ පෝච්චි ටික තමයි මම අද ලස්සන කරගන්න හදන්නේ. මොකද මට තියෙන වටිනම පෝච්චි ටික තමයි මේ. මං කියවන්නේ මේවා කොන්ක්‍රීට් පෝච්චි කියලා. ඉතින් මේවා ටිකක් මිලෙන් වැඩි. අවුරුදු 3කට කලින් අපි මේවා අරගත්තේ. එතකොට රුපියල් 1000යි. අපි ගත්තේ 975 ගානේ. දැන් ඊට වඩා වැඩිත් ඇති. සමහර විට ඊට වඩා අඩුත් ඇති. ඒත් සිමෙන්ති මිල වැඩි වුණානේ. ඒක නිසා මට හිතෙනවා දැන් රුපියල් 1000ට වැඩි ඇති කියලා. කාර්ය බහුල කම නිසාම සමහර දේවල් අපිට කාලෙන් කාලෙට මග හැරෙන්න පුළුවන්. ඒ වුණාට කාලෙන් කාලෙට අපි දැනගන්න ඕන ඒ දේවල් වෙනුවෙන් ආයේ ආයේ වෙලාව වෙන් කරගන්න. අපි කරන කියන දේවල් වගේම හිතන පතන විදිහත් කාලෙන් කාලෙට වෙනස් කරගන්න ඕන. එතකොට තමයි අපිට ජීවත් වෙන්න පුංචි බලාපොරොත්තුවක් හරි හිතේ ඇති වෙන්නේ. පරිප්පු ටික මං ආපහු වාජනේට දාගන්න කලින් වාජනේ හොදලා හොඳට වේලගත්තා. වේලලා යටට මම දාගත්තා ටිෂු පේපර්ස් දෙක. ඊට පස්සේ කඩල මුං ඇටවලට දැම්මා වගේම ලුණු කැට ටිකකුත් දාලා මේ විදිහට උඩින් වේලිච්ච මිරිස් කරල් ටිකකුත් දාගත්තා. එතකොට තවත් ඕනි නම් අපිට මාසයක් වුණත් මේ පරිප්පු පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් මම ගේන්නේ මාසෙකට විතරයි. ඔන්න මම කිව්වනේ මගේ අර කැතට පේන වටින මල් පෝච්චි ටික ලස්සන කරගන්න ඕන කියලා. අද හස්බන්ඩ් ගෙදර ඉන්න නිසා එයාව මම මේ වැඩේට හවුල් කරගත්තා. මොකද එයාට මේ වගේ වැඩ හොඳට පුළුවන් නිසා. අපි පෝච්චි වල පේන්ට් කරන්නේ ඔයාලා ඒ දැකපු පාට. ඒක කොළ පාට. මොකද කොළ පාට තමයි එළිය තියෙන පෝච්චි වලට ගොඩක්ම ගැලපෙන්නේ. අර සෙවෙල් දිය සෙවෙල වගේ බැඳුනහම පේන්නේ නැහනේ. ඉතින් මේ ගාන තින්ත එක කෝස්වේ පේන්ට් එකේ එන කෝස්වේ කෙන්ලක් සින්තටික් එනමල් එක. මේක ඉහළ දිස්නෙකින් යුතු දවහා ලෝහ මත ආලේප කරන ඒ වගේම කොන්ක්‍රීට් මත ආලේප කරන පේන්ට් එකක්. කලින් වීඩියෝ එකකදී මට එකක් අකෙනේ කමෙන්ට් එකක් දාලා තිබුණා කළු පාටට පේන ප්ලාස්ටික් පෝච්චි වල සුදු පාට ආලේප කරන්න කියලා. මං මේ තින්ත ටින් එකේම සුදු පාට ටින් එකක් ගෙනාවා. තාම මේ වෙනකොට තාම නම් මම සුදු පාට ගෑවේ නැහැ. ටින් එක ඇරියවත් නැහැ. මොකද ඒකට මට වෙලාවෙන් කරගන්න බැරි වුණ නිසා. අද ඉරිතා නිසා තමයි හස්බන්ඩ් ගෙදර ඉන්නවනේ. මොකද බබාලත් එක්ක තනියම මේ වගේ වැඩක් කරන්න අමාරුයි. එයාලා ළඟට එනවා, මේක අතපත ගන්නවා, ඒගොල්ලන්ටත් මේවා ගන්න ඉල්ලනවා. ඉතින් චුට්ටක් සැරවැර කර කර තමයි මේ දෙන්නව ඔහොම තියාගෙන හිටියේ. තින්ත ටික හදලා දෙන්න කියලා විතරයි මං අපේ හස්බන්ඩ්ට කිව්වේ. හැබැයි ඉතින් එයා හෙඩ් පාස්නේ. මට මේ වැඩේ බාර දීලා එයා පැත්තකට වෙලා බලාගෙන ඉන්න කැමති නැහැ. ඉතින් එයා ඔන්න මුලපිරුවා මේ වැඩේ පටන් ගන්න.
මේ වගේ හවුල කරන වැඩ තමයි ගොඩාක් ලස්සනට ඉවර කර ගන්න පුළුවන් වෙන්නේ. පුංචි බබාලා ඉන්නකොට එයාලා හරි ආසයි අම්මයි තාත්තයි එකට එකතු වෙලා මේ වගේ වැඩ කරනකොට. ඒ දිහා බලන් ඉන්නවනේ. ඉතින් ටික ටික ලොකු වෙනකොටත් එයාලා අපි තුලින්ම එක එක ආදර්ශ ඔළුවට අරගන්නවා. සහයෝගයෙන් වැඩ කරන්න නිතティන්ම පුරුදු වෙනවා. අපි ඉන්න වයසට පත් වුණාට පස්සේ, ඒ කියන්නේ යාලා විවාහ වෙච්ච දවසක වුණත්, ගෙදර යාගේ නෝනට නැතිනම් යාගේ මහත්තයාට ගෙදර හැම වැඩකදීම උදව් කරගෙන ඒ දේවල් ඉවර කරගන්න. ගෙදර තියෙන හැම වැඩක්ම වයිෆ්ගේ විතරයිනේ කියලා හිතන හස්බන්ඩ් කෙනෙක් එක්ක ජීවත් වෙනවට වඩා ගෙදර තියෙන හැම වැඩක්ම අපි දෙන්නගෙම කියලා හිතලා වැඩ කරන හස්බන්ඩ් කෙනෙක් එක්ක ජීවිතේ හරි ලස්සනට ගත කරන්න පුළුවන්. ඔය අතරේ අපිට ගම්බිත්තර ගෙනත් දෙන බිත්තර මාමත් ආවා. ඉතින් එයාත් පොඩ්ඩක් මේ වැඩේට උදව් කරලා තමයි ගියේ. එයාලට දැන් පේනවනේ කැතට පෙනුණු මගේ මල් පෝච්චි ටික දැන් කොච්චර ලස්සනයිද කියලා. හැබැයි තවත් ලස්සනට පේනවා අපේ තාප්පෙත් පේන්ට් කරලා තිබුණා. මං හිතාගෙන ඉන්නවා මේන් පෝච්චි ටිකක් තව අරගෙන ඉන්න. හැබැයි තාප්පේ පේන්ට් කරාට පස්සේ. මොකද මං ගොඩාක් ගස් වර්ග මල් වර්ග මිදුලි තියාගන්න කැමති නැහැ. මාස 5කට හෝ 6කට සැරයක් තමයි මං මොනවාම හරි පැල ටිකක් අරගෙන ඉන්නේ. ඒ අරගෙන ඉන්නේ මට මිදුලි දැක්කම හිතනවනේ මොනවා හරි අඩුවක් තියෙනවා කියලා. තව මොනවා හරි පැල ටිකක් තිබුණොත් හරි කියලා. අන්න එහෙම හිතනොත් විතරයි මං අරගෙන ඉන්නේ. ස්පෙන්ට ඉතුරු පෝච්චි දෙකේ ගන්න කියලා මම ආව දවල්ට කෑම හදන්න. මොකද දැන් ගොඩක් දවල් වෙලා. හැබැයි ඊට කලින් මං දැන් මේ හදන්නේ මං ගෙදර හදාගන්න මස්කරි තුන පහයක හදාගන්න. නැතිනම් මේකට කලකුඩු එක කියලාත් කියනවා. කලකුඩු කියලා නම දාමුකෝ. මං මුලින්ම කරපිංචා, කුරුඳු, එනසාල්, කරාබුනේටි මේ විදිහට කබලේ හොඳට බැද ගන්නවා. ඊට පස්සේ පහේ ටික සූදුරු, මහදුරු, අබ කොත්තමල්ලි, ඔලුහල්. ওই ටික තමයි දැන් මම මේ බැදගන්නේ. බැදගන්නව නෙමෙයි ටිකක් ග්‍රයි කරගන්නවා විතරයි. මොකද අර ග්‍රයින්ඩින් කරගන්න ඕනනේ. ඒ පහසුවට තමයි ටිකක් මේක ඩ්‍රයි කරගන්නේ. ඊළඟට මම ගාගත්ත පොල් මේස හැඳි දෙකහම ආරක් විතර එකතු කරගත්තා. ඒක ටිකක් බැදීගෙන එනකොට සුදුහල් මේස හැඳි දෙකහම ආරක් එකතු කරගත්තා. මං මේකේ ප්‍රමාණවල් ටික डिस्क्रिप्शन बॉक्स के दाना इतपट अलड़क पुलवा ए विधि अड़वड़ी कर हदागान ඔන්න මේ සේරම දේවල් ග්‍රයින්ඩින් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි ෆයිනල් අවුට්පුට් එක. ඉතින් මේක තමයි මම සතියකට විතර හදාගන්න මස්කරි තුන පහයක. හැබැයි සතියකට වඩා මේක මම පාවිච්චි කරනවා. මොකද ඉතින් සතිය හැමදාම මස් පොලොස් වගේ දේවල් හදන්නේ නැහනේ. මල් ලුණු කුඩු ටිකකුත් මේකට දාගත්ත. එතකොට මොනවත්ම වෙන්නේ නැහැ. හරිම ෆ්‍රෙෂ් එකේ මේක අපිට තියාගන්න පුළුවන්. විදුරු බෝතලයකට දාගන්න අමතක කරන්නත් එපා. කලින් හදාගත්ත මස්කරි තුන පහ එක නම් මීට වඩා ටිකක් කලුවට මං හදාගත්තා. අද ලුකෝර ඩ්‍රයි කරේ නැති නිසා වෙන්නේ නැති පාට වෙනස් උනේ. දවල්ට මම සැමන් කරි එකක් තමයි හදන්නේ. හදාගත්ත මස්කරි තුන පහ වලින් හැඳි දෙකක් දාලා කහ කොළ ටිකකුත් දාලා සැමන් ටික අත ගාලා පොඩ්ඩක් වෙලා තිප්පා. ඊට පස්සේ එකට ඕන කරන ටික මං කපා ගත්තා. අද මගේ ළඟ කරපිංචා නැහැ. අපේ අම්මනි මට වෙනද කරපිංච ගෙනත් එන්නේ. ගෙදර තියෙන පොඩි කරපිංච පැලේ හැදෙන්න දුන්නේ නැහැ. මොකද සතියක් තිස්සේ අපේ අම්මා ආවෙත් නැහැ. කරපිංච පැලින් තමයි කරපිංච ඉත්තිත කඩාගත්තේ. දැන් ඉතින් ඒක කඩා ගන්න දෙයක් ඉතුරු වෙලත් නැහැ. මං මුලින්ම තෙල් ටිකක් ලිපේ තියලා ඒක රත් වේගෙන එනකොට උලුහාල් ටිකක් දාලා කුරුඳු පොත්තකුත් දාලා ඒක බැදීගෙන එනකොට කපාගත්ත හීනියටම ලියාගත්ත සුදු ලුණු ඉඟුරු ටික දාලා ලුණු ටිකක් දාලා ඊට පස්සේ කැලේ මිරිස් එකතු කරගත්තා. ගම්මිරිස් කුඩු ටිකක් දාගත්තා. මිරිස් කුඩු එකතු කරගත්තා. ওই ටික ඔක්කොම තෙම්පරාදු වෙනකොට සැමන් වතුර ඔක්කොම ගත්තේ නැහැ. මම පොඩි ප්‍රමාණයක් අරගෙන ඒකට තව ටිකක් වතුර දාලා වතුර ටික තමයි මම එකතු කරගත්තේ. ඊට පස්සේ ඒක ටිකක් නටාගෙන එනකොට අර අපි මෙරිනේට් කරගත්ත සැමන් ටික එකතු කරගත්තා. ඊට පස්සේ සැමන් ටික හොඳට පොඩක් තැඹීගෙන එනකොට තමයි මම මිටි කිරි ටික දාගත්තේ. ඉතින් සැමන් මේ විදියට හදලා බලන්නකෝ. ඇත්තටම ගොඩාක් රසයි. ඔයාලා මට කලින් වීඩියෝ එකකදී කිව්වනේ ගෙදරදිම හදාගන්න කියලා මිරිස් 3-5. මං 3-5 මස්කරි 3-5 නම් හදාගන්නවා. මිරිස් කුඩු නම් තාම හදාගන්න ගියේ නැහැ. මොකද බබාලා ඉන්න නිසා. ඉතින් අලුත් අවුරුද්දට මං හිතාගෙන ඉන්නවා මේ සේරම ශාති මගේ අත් එකේ ගෙදරදිම හදාගන්න. කලින් වීඩියෝ එකකදී ගොඩාක් දෙනෙක් මාව මොටිවේට් කරා ඒ වැඩේට. ඉතින් ආදරණීය ඔයාලට ගොඩාක් ස්තුතියි.
මං දැන් බත හදාගන්නෙම ප්‍රෙෂර් කුකරේකම විනාඩි 5ක්වත් යන්නේ මට බත උයාගන්න. කලින් නම් මම වෑංජන හදාගන්න කලින්මයි බත උයාගන්නේ. දැන් නම් වෑංජන උයලා ඉවරනාට පස්සේ තමයි මං බත හදාගන්නේ. ආරේ බහුල වෙලාවට ප්‍රෙෂර් කුකර් එකක් නම් අනිවාර්යයෙන්ම ගෙදරක තියෙන්න ඕන. විසිල් 3ක් විතර වැදුනට පස්සේ ලිප ඕෆ් කරගන්න ඕන. හැබැයි තව විනාඩි 3ක් ඒ විදිහටම තියන්න ඕන පියන අරින්නේ නැතිව. පියන අරින්නත් ඕන විනාඩි 3කට පස්සේ උඩ තියෙන වේට් එක පොඩ්ඩක් විතර හැන්දෙන් උස්සලා ඉතිරි හුමාලේ එළියට යවලා. ඊට පස්සේ තමයි අපි පියන අරින්න ඕන. ඊට කලින් පියන අරින්න යන්න හොඳ නැහැ. මොකද ඕක ඇතුලේ තියෙනවා ලුකු රස්නයක්. ඉතින් අපි මූණ වුණත් පිච්චෙන්න පුළුවන් ඒ රස්නේ එකපාරටම උඩට ආවොත්. मीट कलिंग करप ब्लॉग के ताम मम अरगे नावे नह एक तमय हेम विस्तरक मम किया प्रेशर कुकर एक पावीच कराती अभी मनोवद अनिवार्यम दनगिनी ओन के बितर तंबकट मट निकम का तो नह बबालट तंबकते गंभीतर दिखाने मट हस्बंड तमय सुध बितर दिख इधे मंगलोन टीका कपेला गंभीरस्कुड़ क्याली मिरीस अमो मिरीस कपेला लुन दि दाल විතරක් මේ විදිහට කලවම් කරගත්තා. මේ දවස්වල එළවලු විතරක් නෙමෙයි කන බොන හැම බඩුවක්ම පොඩ පොඩ වැඩි වෙලා මිනිස්සුන්ට දරා ගන්න බැරි මට්ටමට ඇවිත් තියෙන්නේ. ඉතින් පුළුවන් විදිහට කමු බොමු. හැබැයි අර පිරිමැස්මේ විසි කරන්න අහක දාන්න බලාගෙන නෙමෙයි. ඔන්න බලන්න අද නිවාඩු දවසේ හස්බන්ඩ්ට බත් එක ගිහින් දුන්නම එයා කරන වැඩි. මම දන්නේ එයා බත් එකට වැන්දේ ඇයි කියලා. වෙනදත් මං මේ විදිහටම බත් එක යාට ගිහින් දෙනවා. අද සමහර විට එයා එක හිතලම කරන්න ඇති. ආදරේ ප්‍රකාශ කරන්න, ආදරේ ගැන කතා කරන්න, ආදරේ බෙදා ගන්න දවසක් වෙලාවක් තැනක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ වෙලාවක වුණත් කෑම එකේ රසත් එක්ක තමයි ආදරේ තව ටිකක් වැඩිපුර අපිට දැනෙන්නේ. දරුවොත් එක්ක ඉන්න තැන්වලදී දරුවෝ අතරෙත් ඒ ආදරේ බෙදිලා යනවා. හැබැයි ඔයාලා දෙන්න විතරක් ඉන්න තැන්වලදී ඔයාලා දෙන්නගේ ආදරේ හරි ලස්සනට ඔයාලා දෙන්න අතරෙම විතරක් තියාගන්න පුළුවන්. ඉතින් ඒ ලැබෙන හැම මොහොතක්ම නිදහසේ විඳගන්න. හෙට නර්සරි දවසක් නිසා දෝනිට දුන්න හෝම්වර්ක් ටික මං ආපහු මතක් කරවන ගමන් අලවගෙන එන්න කියපු රූප ටිකත් කපලා දුන්න අලවන්න කියලා. මේ අවුරුද්ද ටිකක් වැඩ වැඩි. මොකද එයා දැන් ටිකක් ලොකු බබෙක්නේ. ලැබෙන අවුරුද්දේ එක වසරට යන්නේ. හස්බන්ඩ් හවස ටවුන් ගිය වෙලාවේ මාළු වගයක් දැකලා අරගෙන ඇවිත් තිබුණා. අපි මේ ටිකේම කෑවේ කොරලි මාළු. ඒ වුණාට දැන් ඒව කාලා එපා වෙලා. ඉතින් මේ මාළ ටික මම ලැබෙන සතියට මේ විදියට වෙන් කරලා තියාගත්ත බබාලට වෙනමයි අපිට වෙනමයි. අපි හැමෝටම තව ගොඩාක් දේවල් තියෙනවා ජීවිතේ ඉස්සරහට යන ගමන් ඉගෙන ගන්න. ඉතින් මේ දේවල් තරාතිරම නොබලා නිර්හංකාරකම් පැත්තකින් තියලා අපි පුළු පුළුවන් විදියට අපේ ඔළු ගෙඩිවලට දාගමු. තවත් ලස්සන ඩෙවලොප් එකක් අරගෙන එනකල් මං අදට ගිහින් එන්නම්. එතකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ජීවිතයට ආදරෙන් මම ලයිෆ් විත් නිෂී.